morning rhythm with Saku and Yash. Oba nidanna suwen satapila moga nidhi karawanna dadanne support ekak dena oka support e monawa nagalena sindu e nagalenika නගලානේ කක් කියන්න නෙමෙයි හඳ ගැන මොන හරි කියන හඳ ගැන මං කතාවක් කියන්න දවා මේ නිදා ගන්නම සින්දුවක් කිව්ව හින්දා දැන් මං ඊයේ හඳ දිහා බලාගෙන තමයි නිදාගත්තේ ඇයි හාව දිහා බලන් හිටියා හඳේ හාව විතරයි දින්නේ ඇයි නැද්ද හඳේ හාව ඇර තව කෙනෙක් ඉන්නවා සීරියස්ලි එයාගේ නම තමයි යුජින් ෂූමාකර් අර විද්‍යාඥයානේ හරියටම හරිනේ එයා විශිෂ්ට අභ්‍යවකාශ භූවිද්‍යාඥයෙක්. අනිත් එක පැරණි ගිනි කඳුවක් අධ්‍යයනය කරලා තිනවා. එතකොට උල්කාපාතාවට ඒවත් එයා අධ්‍යයනය කරලා තිනවා. එච්චරද දන්නේ? ඇයි තව මොනා තින්? ඔයා දන්නේ එයා ඇපලෝ චන්ද්‍රමිහුමේ ක්‍රියාකාරී සමාජිකයෙක්. දැන් ඔයා ගත්තා. ඒක මිසක්. ඔයාට කියන්න සකෝ මේ එයාගේ නමින් වල්ගතරුවකුත් තියෙනවා. වල්ගතරුවක්? ඔව්. ඒකේ නම තමයි කොමෙට් ෂූමාකර් ලෙවිනයි. එයාමයි හොයාගෙන තියෙන්නේ. දැන් ඉතින් ඔය මිනිස්සයා හඳට වෙලා නිදාගෙන දිනලා තියෙන්නේ. ඒක හොයාගත්තේ නැද්ද? Google එකේ ඒක නෑනේ. ඒක තමයි. දැනමුතුකම් තියෙන පුද්ගලගෙන් මුලින් අහගෙන ඉන්න. ඉතින් කියනවා කොපාරම් බානේතෝ? එයා කැමතිම හඳට ගිහිල්ලා භූවිද්‍යාව අධ්‍යයනය කරන්න. හැබැයි ඉතින් එයාගේ පුංචි අසනීපයක් හින්දා එයාට හඳට යන්න හම්බෙලා නෑ. ඒ නිසා මෙයා පෘථුවියේ ඉඳලම සඳ ගැන හොඳට අධ්‍යයනය කරලා තියෙනවා. එතකොට මේ 1997 ජූලි 18 මෙයා රියානුතුරකින් මරණයට පත් වෙනවා. අප්පා සෑහෙන අපරාධයක්. අපරාධයක් නේන්නම්. හැබැයි මෙයාගේ හීනේ එයාගේම ශිෂ්‍යාවක් විසින් හැබෑ කරනවා. දැක්කන් ඉතින් එතන ගෑනු කෙනෙක් ඉන්නේ. ඒක තමයි බය. මෙයාගේ නම තමයි කැරොලින් පෝකෝ. පෝකෝ? අහා කැරොලින් කියලා කියන්නේ කැරොලි. මේ කැරොලින්ට හඳට යන්න chance එකක් හම්බෙනවා. අන්න ඒ වෙලාවේදී මේ ගුරුවරයාගේ බස්මාවශේෂ අවුන්ස් එකක්. ඒ කියන්නේ ග්‍රෑම් 28ක් සීල් කරලා කැප්සුලයක දාලා තැන්පත් කරගෙන එයා යානයකින් අරගෙන යනවා හඳට. ඒකටද මේ හඳේ නිදාගෙන ඉන්නවා කියන්නේ? ඔව් ඔව්. එයා තමයි අදටත් සඳ මත සිහිනේ සැවැ කරගත්තු මිනිහෙක් විදියට ඉන්නේ. දැන් ඉතින් එයායේ හොඳට නිදි ඇති නේද? ඔයාටත් පුළුවන් මේ කිසි දවසක අවදි නොවන සිහිනයක් දකින්න. පිස්සුදානේ මට නම් මලා වගේ නිින්ද යනවා. ඔය කිව්. Morning rhythm with Saku and Yash.